පසුගියේ ජනාධිපතිවරණයේදී උදව් කරපු සභාගම් වලට විශාල වැට්බදු සානයක් දුන්නා. ඒකෙන් බිලියන 800ක වාර්ෂික ආදායමක් අපිට ලැබි. මේගොල්ලෝ නාර බොනවද කිරුවේ සත පහක ආදායමක් නැති අම්බන්තොට වරාය හැදුවා, ගුවන්තොට පොළ හැදුවා, මෙතන කුළුණක් හැදුවා, කොළඹ ඉඩමක් කර 15ක් 20ක් විකුණන්න සැලසුම් කරනවා. බෝගම්වර ක්‍රීඩා පිටියත් විකුණන්න දාලා. මේක ජාතික සම්පත්. දැන් අලුත්ම තත්ත්වය තමයි ඉන්දියානු තෙල් ටැංකි ටික. අපිට අයිතියක් තියෙනවා මේ කිවිසුම. මොකද්ද කියලා දැනගන්න. පාර්ලිමේන්තුව වහලා මේ කිවිසුම බස්සක් කරන එක හරිද? අද පකිස්තානයෙන් ඉන්දියාවෙන් කෑම ටික හිඟා කන්න වෙලා තියෙන්නේ අපේ රටට මේ ඩොලර් නැති නිසා. දැන් ලංකාව බංකොලොත් වෙලා ඉන්න ආජන්ටිනාවට ලෙබනනයටත් වඩා පහලින් ඉන්නේ. ලංකාවේ බඩු පොලිම දැන් වෙනියු සිවිලාවේ ලෙබනනේ බඩු මේ පොලිම වලටත් වඩා වැඩි වෙලා තියෙනවා. ජනාධිපතිතුමා එළියට ඇවිල්ලා අඬලා වැඩක් නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය එතුමාගේ කාබනික වගාවට උදව් කරේ නැහැ කියලා. කෘෂිකර්මාන්තයේ වලපල්ලට ගියේ මේ අගමැති සටන නිසා ගැසට් රිවර්ස් කරලත් බඩු ගේන්න දුන්නේ නැත්තේ බැසිල් රාජපක්ෂ මහත්තයව පඹයක් කරන්න ඕන නිසා කියන එක තමයි අපිට නම් දැන් තේරලා තියෙන්නේ. ඒ නිසා අර ඇතුලේ මණ්ඩලයේ කචල් අගමැතිකම දෙන්නේ කාටද? ඒව කියනක ඇතුලේ විසඳ ගන්න. මොකද අපේ ගොවියොන්ට අඩුම තරමේ තුන් වේලෙන් එක වේලක් හරි කන්න ඕනේ. ඒ නිසා ඒ අස්වැන්න රැක ගන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න, කෘෂි රසායන ටික ගෙනල්ලා දෙන්න. දවසේ